අයිබන් සිලදනාටම නීතිච්චවරුන් වගේම පොලිස් නිලධාරිනුත් තමන්ගේ විනය උපරමයෙන් ආරක්ෂා කරගන්න ඕන. මේ දෙගොල්ලම පුරවැති සමාජය සමඟ නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන අය. අපට හම්බ වෙලා තියෙනවා නීතිච්චවරයෙක් සහ පොලිස් නිලධාරියෙක් මහමග ගහගන්නා වීඩියෝවක්. මේ දෙන්නගෙන් කවුද වැරදි? ඇයි මෙහෙම වුනේ? මේ හැසිරීම හරිද? වීඩියෝ චුට්ටක් බලලා වැඩිදුරටත් අපි කතා කරමු. දැන් මේ වීඩියෝ ඉන්නේ ලෝය කෙනෙක් කියලා මම විශ්වාස කරන්නේ මේ ඇඳගෙන ඉන්න විදියට. මේ නීතිඥවරයෙක් කියලා අපි විශ්වාස කරන පුද්ගලයා ඒ කරන වැඩෙත්, ඒ වගේම පොලිස් නිලධාරියෙක්යි අපි විශ්වාස කරන්නව පුද්ගලයා ඒ කරන වැඩෙත් කොයිතරම් වැරදිද කියනවනම් මේකේ ලොකු කතාවක් තියෙනවා. දැන් මේ දෙන්නම එහෙම පුද්ගලයෝ දෙන්නෙක් කියලා අඳුර ගන්න පුළුවන් විදිහට සාක්ෂි අපිට හම්බ වෙලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන මේ වීඩියෝවෙන් අපිට බලා ගන්න විදියක් නැහැ. මේ දෙන්නම මේ දෙනාගේ එක්කෙනෙක් නීතිඥවරයෙක්ගේ එයාගේ මූණ මොකද්ද කියලා අපිට බලා ගන්න අමාරු වෙලා තියෙනවා. ඒ වගේම මේ පොලිස් නිලධාරියෙක් කියලා අපි සැක කරන පුද්ගලයාගේ ඒකත් අපිට බලා ගන්න අමාරු වෙලා තියෙනවා. මූණ මොකද? ඔහු ඇඳගෙන ඉන්න ජැකට් එකෙන් ඔහු පොලිස් නිලධාරියෙක් වගේ තමයි පේන්න තියෙන්නේ. දැන් මේ දෙන්නගේම හැසිරීම කොයිතරම් දරුණුද කියලා කියනවනම් මේ දෙන්නම පොලිස් නිලධාරියෙක් නම් තමයි වැඩිපුර වැරදි, එක හා සමානයි. හැබැයි පොලිස් නිලධාරියෙක් නොවේ නම් පුරවැසියෙකු විදියට මේ දෙන්නම කොයිතරම් වැරදිද බලන්න. මේ නිකම් ආරවුල් හැදෙන විදිය. දැන් මේ විදියට අපි ගත්තොත් එහෙම අපි කියමු දැන් මේ පුද්ගලයා නැත්නම් මේ ටයි එක ඇඳගෙන ඉන්න කළු පාට ටයි එකක් දාගෙන සුදු ෂර්ට් එකක් ඇඳගෙන ගොඩක් වෙලාවට ඉන්නේ නීතිඥවරු. ඒතර මේ නීතිඥ වෘත්තිය සමාජයේ පිළිගත් අභිමානවත් චරිතයක්. ලංකාවේ නම් පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. මේ ලෝකයේ බොහෝ රටවල් වල එහෙම නැහැ. මේ නිසාම තමයි බොහෝ අය නීති වෘත්තියට ඇතුළත් වෙන්න දැඩි කැමැත්තක් තියෙන්නේ, උනන්දුවක් දක්වන්නේ මේ සමාජයේ පිළිගත් බව සහ අභිමානවත් කම නිසා. ඒක ඉදිරිය උත්කෘෂ්ඨභාවය හින්දා. ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ බොහෝ රටවල සමාජ ගමන් මඟ වෙනස් කිරීමට දායකත්වය සකසලා දීලා තියෙන නැත්නම් දායකත්වය සලස්සලා දීලා තියෙන බොහෝ පුද්ගලයන් නීතිඥවරුන්. ඔවුන් සුවිශේෂී නීතිඥ වෘත්තිකයන්. එතකොට ලෝකෙ ගත්තොත් එහෙම නීතිඥ වෘත්තිකයන් රාශියක් ඉන්නවා. එහෙම ලෝකෙ වෙනස් කරන්න බොහෝ දේවල් කටයුතු කරපු අය. මොකද මේ නීති විද්‍යාව ගත්තන් පස්සේ ඒක සමාජ විද්‍යාව හා සමානයි. සමාජ විද්‍යාවේ තියෙන දේවල් අරගෙන තමයි ඒව පදනම් කරගෙන තමයි නීති විද්‍යාවේ යම් යම් මනපනස් සකසන්නේ. ඒ අතර ඉතින් වැරදි කරලා තියෙන නීතිඥවරුන් සිරගත වෙලා ඉන්නවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ භාවය අහෝසි වෙච්ච අය ඉන්නවා. ඒ වගේම මේ වෙද්දි ශ්‍රී ලංකා සමාජය තුළ ඉන්නවා විවිධ වැරදි කරන අය. ඒ කියන්නේ සල්ලි අරගෙන සල්ලි අපිකම ඔප්පුවක් ලියන්න ගත්තොත් ඔප්පුව ලියන්න සල්ලි බැඳලා ඔප්පුව ලියලා දෙන්නේ නැහැ. ඒ වගේම නීතිඥ වෘත්තියේදී මුදල් අරගෙන තමන්ගේ කටයුත්ත හරියට කරන්නේ නැහැ. ඒ වගේම මිනිස්සු අමාරු දාන බොහෝ නීතිඥවරු ශ්‍රී ලංකාවේ නැතුවාම නෙවෙයි. එවැනි නීතිඥවරුනොත් අපිට විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් ලංකාවේ විශිෂ්ට නීතිඥවරුන් අතරේ. ඉතින් ඒගොල්ල තමයි මේ නීතිඥ වෘත්තිය විනාශ කරන්න කටයුතු කරන. දැන් මේ පුද්ගලයා නීතිඥවරයෙක් නම් මේ නීතිඥවරයාත් මම දකින්නේ ඒ ගණයේ පුද්ගලයෙක් විදියට. මොකද දැන් මෙහෙම කරන්න බෑ. ඇයි මෙහෙම කරන්න බෑ? අපි කතා කරමු. ශ්‍රී ලංකාවේ 1833ට කලින් නීතිඥවරුන් බදවා ගැනීම සම්බන්ධව නිශ්චිත ක්‍රමවේදයක් තිබිලා නැහැ. ඒ කියන්නේ 1833ට කලින්. ඒ වගේම නමුත් 1833 යුක්ති සන්නස ඒ සන්නසත් එක්ක ඒ සන්නස ආවට පස්සේ නීතිඥවරු බදවා ගැනීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරලා තියෙනවා. ඒක 1833 සන්නසක් මගින් තමයි ඒක සිද්ධ වෙලා තින්නේ. ශ්‍රී ලංකාවේ නීති විද්‍යාව නීති විද්‍යාලය පාලනය කරන්නේ සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව මගින්. ඒක නීතිඥ ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න කට්ටිය හොයන කට්ටිය දන්නවා. 1873 තමයි මේක පිහිටවලා තියෙන්නේ. මේ නීති අධ්‍යාපන සභාව 1900 අංක 2 නීති අධ්‍යාපන මණ්ඩල ආඥාපනයෙන් තමයි නීති අධ්‍යාපන සභාව සංස්ථාපනය වෙලා තියෙන්නේ. 1874 ආරම්භ කරපු නීති විද්‍යාලය තමයි නීතිය පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙන ලංකාවේ එකම වෘත්තිය නෙවෙයි එකම අධ්‍යාපන ආයතනය. වෙන නීති වෘත්තිය පිළිබඳව උගන්නන තැනක් නැහැ. නීති වෘත්තිය සහ නීතිය කියලා කියන දෙකක් පරලෝ ගන්න එපා. මම මේ කතා කරන්නේ නීතිඥ වෘත්තිය පිළිබඳව තමයි කතා කරන්නේ. ඔය 1833 යුක්ති සන්නස වගේම 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත අනුව නීතිඥවරු ලෙස බඳව ගන්නකොට බලන කරුණු කීපයක් දෙන ප්‍රධාන කරුණු කීපයක්. යහපත් චරිතය, මනා දැනීම සහ
හැකියාව මෙන් මේක තියෙන්න ඕන. එදා නමසය 73 අංක 44 කියන යුක්තිය පසෙදලීමේ පනත ස්ථාපනය කරලා ඒ කාලෙ තිබුණා ඒක ස්ථාපනය කරනවා. ඊට පස්සේ ඒ කාලෙ තිබුණා තිබිලා තියෙනවා දැන් අපිත් අහලා දෙනවා චූටි කාලේ අද්වකාත්තුරු කියලා. ඒ කියන්නේ ඇඩ්වකාට් මහත්තයා කියලා කියන්නේ. එයයි පෙරගදරු මහත්තුරු කියන මේ ඒ විදිහට බෙදලා තිබෙච්ච ඒ යුගයේ අවසන් කරලා තියෙනවා. ඒක ඒ යුගයේ අවසන් කරලා තියෙන 1973 අංක 44 කියන යුක්තිය පසෙදලීමේ පනතෙන්. ඒ දෙක අවසන් කළා. ඒ කියන්නේ අද්වකාත්තුරු කියන එක සහ පෙරගදරු කියන කොටස අයින් කරලා නීතිඥ වෘත්තිය ස්ථාපනය කරලා තියෙනවා. මෙන්න මේ නීතිඥ වෘත්තිය ස්ථාපනය කරලා පස්සේ තමයි ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය බිහිවන්නේ. එතකොට මේ පහර දෙන පුද්ගලයා ඇත්තටම මේ කළුට අය එකක් දාගෙන අත් දෙක ෂර්ට් එකක් අඳගෙන ඉන්න පුද්ගලයා පහර දෙන පුද්ගලයා ඇත්තටම නීතිඥවරයෙක් නම් ඔහු කොයිතරම් වැදගත් පුද්ගලයෙක් වෙන්න ඕනද? ඔහු නීතිඥවරයෙක් නම් එයාට මෙහෙම හැසිරෙන්න පුළුවන්ද? එයා කොහොමද මෙහෙම නීති අතට ගන්නෙ? නීතිඥවරයෙක් නම් කරන්න ඕනේ දේ අපි කියන්න ඕනේ නැහැ මොකද කරන්න ඕනේ කියලා. අප දැන් අපිට මේ වීඩියෝ ලැබුණ වගේම එතුමා නීතිඥවරයෙක් නම් හෝ ටිකක් වැදගත් පුද්ගලයෙක් නම් හෝ එයා දැනගන්න ඕන මේ වීඩියෝ ක්ලිප් එක අරගෙන ළඟම තියෙන පොලිසියට දෙන්න. පොලිසියට දීලා ඒ අනුව පොලිසියෙන් විමර්ශනයක් කළා මේ පදික වේදිකාවේ ගිය පොලිසිය දාරියා හෝ සිවිල් පුරවැසියා හෝ අත්තරංගුණ අරගෙන ඒ කාර්යය සිද්ධ කරගන්න. ඒක තමයි කරෙන්න ඕන. නීතිඥවරයෙක් කරන්න ඕනේ ඒක. සිවිල් පුරවැසියෙක් කරන්නත් ඕනේ ඒක. මේක අල්ලගෙන ගහන එක නෙමෙයි කරන්න ඕන. දැන් සාමාන්‍යයෙන් නීතිඥවරුන්ටත් එහෙම කරන්න බෑ. පොලිසිය දාරින්ටත් එහෙම කරන්න බෑ. සිවිල් පුරවැසියන්ටත් එහෙම කරන්න බෑ. නීතිය අතට ගන්න කාටවත් බලයක් නැත. මෙතනදි සිද්ධ කරන්නේ මේ නීතිඥවරයා නීති අතට ගන්නවා. අර පුද්ගලයා පොලිසිය නිලධාරියෙක් කියලා අපි විශ්වාස කරන පුද්ගලයා එයත් නීතිය කඩ කරලා පදික වේදිකාව ගමන් කරනවා. දැන් මේ නීතිඥ අපි දැන් මේ නීතිඥවරයා ගැන කතා කරොත් මෙයා නීතිඥවරයෙක් නම් කියලා මම හැම වෙලාවෙම කියන්නේ. හැබැයි මෙතුමා නීතිඥවරයෙක් කියලා කියන්න අවශ්‍ය සාක්ෂි මට හම්බ වෙලා තියෙනවා. නමුත් මූණ පෙන්වන්න බෑ. මූණ පැහැදිලි නෑ. ටිකක් දුරින් තියෙන නිසා තමයි මම එතුමාගේ නම කියන්නේ නැතුව මේ මොකද මේ වෙනකොට කතා කරන්නේ. මේ වෙනකොටත් මේ වීඩියෝව අන්තර්ජාලය පුරා සැරිසරනවා. මෙතුමාගේ අධිකරණ කටයුතු කරද්දී මෙතුමා සේවාදායකයන්ට යුක්තිෂ්ඨ කරන්න යද්දී තමන්ගේ වැඩේ හරියටම කරනවද නැද්ද කියලාත් අපිට හිතන්න අමාරුයිනේ. මොකද හේතුව මේ වගේ නීති අතරගත නීතිඥවරු අධිකරණයේ හැසිරෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපට ගැටලු සහගතයි. දැන් මේ මොකද එහෙම වුණාන් පස්සේ අර සාමාන්‍ය පුරවැසියව පවා පිළිකුල් සහගත විදිහට බලනම් මොකද දැන් අපි නම් අධිකරණයට ගියන් පස්සේ අපි අධිකරණයට මනා ගරුත්වයක් ඒ සන්දර්භය තුළ ඒ සිද්ධ වෙන කටයුතු වලට අපේ පුදුම ගරුත්වයක් තියෙනවා. මොකද වෙන යුත්‍ය ඉෂ්ට කරගන්න තැන ලංකාවේ අපි දකින්නේ නැහනේ. වැරදි තියෙන පුළුවන් ඕන තැනක. නමුත් අපි වැරදි අවම කරගෙන හරි මොකද සිවිල් පුරවැසියට යුත්‍ය ඉෂ්ට කරන්න තියෙන එකම ආයතනය එතන විතරයි. සිවිල් පුරවැසියට විතරක් නෙවෙයි සමස්ත මහ ජනතාවට මෙහෙම තමයි. දැන් අපි නීතිඥ සංගමයෙන් ඉල්ලනවා මේ තරම් වෘත්තීයමය වැදගත්කමක් තියෙන නීතිඥවරයෙක් නම් මෙතුමා මේ පුද්ගලයා නීතිඥවරයෙක්ද කියලා හොයලා බලන්න. මොකද නීතිඥ වෘත්තියේ අවුරුදු කිහිපය සම්පූර්ණ වුණාට පස්සේ විනිසුරු වෙන්න පුළුවන්. මේක හැමෝම දන්නවා. එතකොට මේ වගේ පුද්ගලයෝ විනිශ්චකාර වෘත්තිය වගේ වැදගත්ම රස්සාවකටපත් වුණොත් එතරට ආවොත් අපේ අධිකරණ පද්ධතියට දැවැන්ත හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගැන සොයා බැලිය යුතුමයි කියලා මම ඉල්ලීමක් කරනවා අපේ ආදරණීය නීතිඥ සංගමයෙන්. ඒ වගේම මේ වීඩියෝ වෙන යතුරුපතිකරු අතරම දැන් එයා කරන්නේ දැඩි අමු අරගෙන අමුම අමු වැරදි කියලා කියන්නේ අමු වැරදි වැඩක් කරන්නේ. දැන් කළුට අය එකක් දාගෙන ඉන්න මේ පුද්ගලයා පහර දෙන්නේ යතුරුපතිකරු තමන්ට හිමි නැති පාරක නීති විරෝධී පාරක යන හින්දානේ. යතුරුපැද්දිකරු පදික වේදිකාවේ ගමන් කරලා වරදක් කරනවා මදිවට නැවත ඇවිල්ලා අර පුද්ගලයාට පහර දෙනවා. ඔහුටත් එහෙම පහර දෙන්න බෑ. එතකොට ඔහු පදික වේදිකාව යන එකත් වැරදි. එතකොට අර පුද්ගලයාට ඇවිල්ලා පහර දෙන එකත් වැරදි. දැන් පොලිස් දෙපාර්තමේන්තුවට පුළුවන් මේ වීඩියෝ වින්න දෙන්නටම ලංකා දණ්ඩනි සංග්‍රහයෙන් නඩු පවරන්න. යතුරුපැදිකරුට නඩු පවරන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. ඒක මම කියන්න ඕනේ නැහැ පොලිස් දෙපාර්තමේන්තුවට. දන්නවා මේකට නඩු පවරන්න ඕන කොහොමද කියලා. දැන් අපි මේ පුංචි වැරදි පොඩි වැරදි අපි නිවැරදි කරගත්තේ නැත්නම් මේවට දඬුවම් දුන්නේ නැත්නම් සමාජයට මේවා පෙන්වලා දුන්නේ නැත්නම් සිද්ධ වෙන දේ තමයි දිනයක නැවත වරක් මේ අයම අමාරු වැටෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලා පාර යන අනිත් පුද්ගලයන්ටත් අමාරු වැටෙන දේවල් මෙතනදී සිද්ධ වෙන්න පුළුවන් සහ සිද්ධ වෙනවාමයි.
අපි මේ විශ්වාස කරන්නාව නීතිවිච්චවරයක් යැයි සිතන පුද්ගලයා තල්ලු කරද්දී යතුරු පැදිකරු. අර එතන යා ධාවනයමින්ති පිච්ච වාහනයට යටවුණා නම් ඔහු ඔහුගේ අත ඔහු නවතින්නේ අර වාහනයට හේතු වෙලා. එතකොට වාහනේ පොඩ්ඩක් පිටිපස්සෙන් තිබුණා නම් එයා එතන බිමට වැටෙනවා. බිමට වැටුණා නම් එහෙම අර පුද්ගලයා වාහනයට යට වෙනවා. මොකද මෙතන හදිසි කෝප ගැනීමක්වත් අපි කියන හදිසි කෝපය කියලා මේ නීතිච්චවරයාට හදිසි කෝප වෙන දෙයක් නැහැ. නීතිච්චවරයා එළියට එනවා නවතිනවා. නැවතිලා බලන් ඉඳලා තමයි අර පුද්ගලයාට පහර දෙන්න උත්සාහ කරන්නේ. පහර දෙන්න ඒ තල්ලු කරන්නේ. එතකොට එහෙම යට වුණා නම් මෙතන මරණයක් සිද්ධ වෙනවා. එහෙනම් නීතිච්චවරයා තාමත් රිමාන්ඩ් බන්ධනාගාරයේ. ඊට පස්සේ ඒක මිනි මරමක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම යතුරු පැතිකරුත් වරද කරා මදිවට ඇවිල්ලා නැවත පහර දෙමක් සිද්ධ කරනවා. මෙහෙම පාර දුන්නම් පස්සේ මොකද වෙන්නේ? මේ කළු පටි ඩයග්න ඉන්න පුද්ගලයාට දැඩි දැවැන්ත විදියක අපිගම ඔළුව පැලිලා අතපය කැඩිලා මාරාන්තික තුවාල සිද්ධ වෙනවා නම් මේ පොලිස් නිලධාරියා අයයි කියන පුද්ගලයා හෝ සිවිල් පුරවැසියා තාමත් බන්ධනාගාර ගත වෙලා ඉන්නවා. ඒක නිසා අපි හැමෝම දැනගන්න ඕන අපිට පුළුවන් විදියට මේ හැමදේම ආරක්ෂා කරගන්න සහ වගකීමෙන් වැඩ කරන්න උපරමයෙන් වැරදිනකොට ජීවත් වෙන්න. හිඟා කෑවත් සැපයි වැරදිනකොට ජීවත් වෙන එක. වැරදිනකොට හිරගෙදරට ගියත් මට අත්දැකීමක් තියෙනවා වැරදි කරන්නේ නැතුව බන්ධනාගාරයට ගියත් ඒක හරි සැපතක්. හරි සැපතක්. එහෙම වුණොත් අපේ තැනට එන්න බලාගෙන ඉන්න අපේ ඊගාව පරපුරේ අපේ දරුවන්ට යහපත් රටක් උරුම කරලා දෙන්න ඔබටත් පුළුවන් මටත් පුළුවන්. ඒක නිසා අපි වගකීමක් විදිහට උපරිම උත්සාහ කරමු. හැම වෙලාවෙම වැරදි නොකර ඉන්න, නීති අතර නොගන්න, වැරදි කරන පුද්ගලයන්ට නීත්‍යානුකූලව දඬුවම් දෙන්න. නීත්‍යානුකූලව දඬුවම් දෙන ලංකාවේ ගමන් මග එහෙම ලේසියෙන් කරන්න බෑ. නමුත් සබාදාම හරි අවශ්‍ය දඬුවම් ලබලා දෙනවා. ඒක නිසා අපි ඉවසීමෙන් වැඩ කරමු. යහපත් රටක් ප්‍රාර්ථනා කරමු. හදමු. ගිහිල්ලෙන්නම් සුබ දවසක් වේවා සියලු දෙනාටම. නැවත හමු වෙමු. නැවතත් වීඩියෝ එකකින්.